පසුගිය කාලේ ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් වූ මාවනැල්ලේ බුදුපිළිම කැඩූ ප්‍රධාන සැකකරුගේ බිරිය මාවනැල්ලේ මුරුතවෙල ප්‍රදේශයේ නිවසක සිටියදී පොලිසිය විසින් හා විශේෂ කාර්ය බලකා සෙබළුන් එක්ව අත්අඩංගුවට ගෙන මේ වන විට වැඩදුර ප්‍රශ්න කිරීම වෙනුවෙන් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පොලිසිය පවසනවා. ෆාතිමා අත්අඩංගුවට ගැනීම හා ඇය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මාවනැල්ල මුරුතවෙල පදිංචි මමත් පියාත් ආරක්ෂකාංශවලින් ලබාගත් තොරතුරුත් අනුව ෆාතිමාගේ අත්අඩංගුවට ගැනීම හරහා හෙළි වූ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විස්තර දැන ගැනීමට හැකිව තිබෙනවා. පසුගිය අප්‍රේල් 26 වනදා පස්වරු 1-2 අතර කාලයේදී මාවනැල්ලේ ඇයගේ පියාගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණා. අත්අඩංගුවට පත් ෆාතිමාට වයස අවුරුදු 24ක්. ඇය නමින් ෆාතිමා සහීඩායි. ෆාතිමා යනු මාවනැල්ල අවට බුදුපිළිම කැඩීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බවට ආරක්ෂකාංශවලට අවශ්‍ය සිටි මාවනැල්ල දෙල්ගොඩ පදිංචි 29 හැවිරිදි මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා යන ඇයගේ බිරියයි. මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා පසුගිය 21 වෙනි දින පාර්ස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බවටද මේ වන විට ආරක්ෂක අංශ හඳුනාගෙන තිබෙනවා. ඒ නිසාම පසුගිය අප්‍රේල් 25 හා 26 දින මුද්‍රිත මාධ්‍යවල ආරක්ෂක අංශවලට සොයා ගැනීමට අවශ්‍යම සැකකරුවන් තිදෙනෙක්ගේ හා සැකකාරයන් තිදෙනෙකුගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කර තිබුණා. එය ප්‍රදර්ශනය කර පැය 24ක් යාමටත් පෙර මේ අයකින් කීප දෙනෙක්ම ආරක්ෂකාංශවල අත්අඩංගුවට ගැනීමට හැකිවීම ආරක්ෂකාංශ ලැබූ ජයග්‍රහණයක්. අත්අඩංගුවටගත් 24 හැවිරිදි ෆාතිමා සහීඩා නමැති කාන්තාවකින් කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගෙන ඇත්තේ සිය බිරිය හා දරුවා සමග අතුරුදහන්ව සිටි බුදුපිළිම කැඩීමේ ප්‍රධාන සැකකරු බිරිදයට තර්ජනය කර තමන් පිළිබඳ කිසිදු තොරතුරක් ආරක්ෂකාංශවලට පැවසුවොත් මරණයට පත් කරන බව පවසා ව්‍යාජ හැඳුනුම්පතක් ලබා දී දැස් බැඳ මහමග දමා ගොස් ඇති බවයි. එම හැඳුනුම්පතද මාතර ප්‍රදේශයේ සිංහල කාන්තාවකට අයත් එකක් වන බව පොලිසිය පවසනවා. කාන්තාව හා සැකකරු කොළඹ අවට ප්‍රදේශයේ සිට මෙලෙස මාවනැල්ල ප්‍රදේශයට පැමිණ ඇති බවද මේ වන විට මූලික ප්‍රශ්න කිරීම්වලදී කරුණු අනාවරණය කරගෙන ඇති බව ආරක්ෂකාංශ පවසනවා. පසුගිය 26 වනදා දහවල් 12:30ට පමණ මාවනැල්ල නගරයේ තැපැල් කාර්යාලයේ ඉදිරිපිට ඇති බස් නැවතුමින් සාතිගේ බිරිය සහ කුඩා දරුවා බැස නගරයේ කුලිරිරෝධ රථයකින් සිය මහගෙදර පිහිටි ඇති මුරුතවෙල දක්වා ගොස් ඇති අතර සාදික් නුවර දෙසට ගමන් කර ඇති බව ෆාතිමාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. ෆාතිමා සිය නිවස වෙත යන විටත් එදින සිකුරාදා දිනයක් වූ හේන් ඇයගේ පියාවන දැනට විශ්‍රාම සුවයෙන් සිටින ගුරුවරයෙක් වන මොහොමඩ් ෆලිල් මහතා ආගමික කටයුතු වලට පල්ලියට ගොස් සිට ඇති අතර නිවසේ මව සහ අනෙක් ගැහැණු දරුවන් පමණක් සිට තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ෆාතිමාගේ මව්වන පවස් 8 හැවිරිදි රොස්නා මේගම් මහත්මිය විස්තර කළේ මාධ්‍යට මෙන්න මේ ආකාරයට. මගේ දුවගේ නම මාධ්‍යෙන් ප්‍රචාරණය කරන්නේ ෆාතිමා ලතීෆා කියලා. නමුත් ඇයගේ නිවැරදි නම ෆාතිමා සහීඩා. මේ මගේ තුන්වෙනි දරුවා. මට ඉන්නේ ගැහෙන දරුවන් 4 දෙනෙක්. මගේ දුව ඉගෙන ගත්තේ මාවනැල්ලේ ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක. හොඳට ඉගෙන ගත්තා. ඉගෙන ගැනීමටත් හරි දක්ෂයි. විශ්වවිද්‍යාලයටත් යන්න ඉන්නකොට 2015 අවුරුද්දේ විවාහ වුණා. විවාහ වුණායි ගෙනාපු යෝජනාවකට අනුවයි. මගේ දුවට කලන්තේ වගේ හැදෙන ගතියක් තිබුණා. අත්අඩංගුවට අරන් ඉන්නේ මගේ දුවගේ ස්වාමියාගේ තාත්තා. එයා කවුන්සිල් කරන කෙනෙක්. එයා ලවා මෙයාට කවුන්සිල් කළා. එයා මෞලවී කෙනෙක්. ඒ වගේ සමාජයේ හොඳ වැදගත් විදිහට හිටපු කෙනෙක්. එයාගේ දරුවන් ගැනත් වැරදි මතයක් සමාජගත වෙලා නොතිබුණ නිසා අපි එම විවාහයට එකඟ වුණා. නමුත් මේ පුද්ගලයා මේ විදිහට රටම ගිනිතියයි කියලා අපි හිතුවේ නැහැ. අපේ ළමයි කවුරුත් මුහුණු ආවරණය කරන්නේ නැහැ. ෆාතිමාටත් මුහුණු ආවරණය කරන්න කියලා සමහර අවස්ථාවලදී මෙයාගේ මහත්තයා කියන නිසා සමහර අවස්ථාවලදී මුහුණු ආවරණය කළා. එදා වෑන් එක ඇතුළට දමලා දුවගේ ඇස් බැඳලා ගොඩක් දුර ගෙනහින් ගෙයක් ළඟ නැවැත්තුවලු. කාමරයක් ඇතුළට අරන් ගිහින් ඇස් බැඳීම ඉවත් කරලා දැම්මලු. ඒ කාමර කොච්චර කල් හිටියද කියලා එයා දන්නේ නැහැලු. කාමරයට යාබදව බාත්රූම් එකක් තිබිලා තියෙනවා. කාමරයත් වායු සමනය කරලා තිබුණා කියලා කියන්නේ. දුව ඉන්න කාමරේට මේ මිනිස්සයා ෆාතිමාගේ සැමියා ඇවිත් තියෙන්නේ ෆෝන් එකක්වත් නැතුව. දුව මේ මිනිස්සයාගෙන් ඉල්ලලා තියෙනවා ගෙදරට කතා කරන්න ඉඩ දෙන්න කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා කිව්වලු වැඩි දැඟලුවොත් හරි මාව පාවලා දෙන්න හැදුවොත් හරි බෙල්ල කපලා මරා දානවා කියලා. සල්ලි නැතුව චාම් ජීවිතයක් ඉස්සර ගත කළත් ෆාතිමා හිර කරලා ඉන්නකොට ඇයට ඇඳුම් පැළඳුම් දරුවට සෙල්ලම් බඩු ගෙනල්ලා දුන්නලු.
සල්ලි තියෙන බවක් පේන්න තිබුණා කියලා දුව කියනවා. කන්න බොන්න දුන්නලු. දුව කියනවා එයා හිටපු තැන ගුවන් යාන යන හඬ හුඟක් ඇහුණා කියලා. නමුත් එයා හරියටම හිටපු තැන දන්නේ නැහැ. එයාව එළියට එක්කරගෙන ගිහින් තියෙන්නේ අපට සිංහල හැඳුනුම් පතක් දීලා. ඒ වගේම පොලිසිය නැල්ලුවොත් ඇයට කතා කරන්න එපා කියලා මුහුණ වහන්නත් එපා කියලා තියෙනවා. හිටපු තැන ඉඳලා තවත් තැනකට මාරු වුණාලු. ඒ ගෙදර ටිකක් ඉඩකඩ තිබුණා කියලත් කියනවා. නමුත් දවල්ද රාත්‍රියද කියලා ඒ ගෙදරදී හොයාගන්න බැරි තරමට නිතරම ලයිට් දාලා තිබුණ ගෙදරක් කියලා තමයි දුව කියන්නේ. ඒ ගෙදර ඉන්නකොට යාට තේරුණාලු ගේන් පිට ගොඩක් අය ඉන්නවා කියලා. සමහර වෙලාවට තාත්තා එක්ක එළියට යන පුතා දුවල ළඟට ආවහම බාප්පා ගැන කීවලු. සයිඩ් අබ්දුල් කියන්නේ සාදිග්ගේ මල්ලි. එයත් මේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක්. දුව සමහර දවස්වලට මෙයාලා කතා කරන්නේ මොනවද කියලා අහන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් වැඩක් වෙලා නැහැ. කෙසේ වෙතත් ෆාතිමා සහිඩා 26 වන දින මාවනැල්ලේදී අත්අඩංගුවට පත්වී පැය 24ක් ගතවන්නටත් පෙර ගම්පොළ සහ නාවලපිටිය ප්‍රදේශවලින් ෆාතිමාගේ ස්වාමියාත් ඔහුගේ මල්ලිත් ආරක්ෂක අංශවලට කොටුවන්නේ වැරදි කරන අයට කිසි දිනක සැඟව සිටි නොහැකි බවත් කළ වැරදි වෙනුවෙන් කවදා හෝ කොතැනකදී හෝ වන්දි ගෙවන්නට සිදුවන බවත් බුදුදහමේ නියම ධර්මතාවයේ ප්‍රතිඵලයක් වශයෙන්. ඔවුන් මුලින්ම බුදුදහම කැඩීම කර ඇති අතර දෙවනුව ආගම් වතාවත්වල නිරත වන නිරායුධ අහිංසක මිනිසුන් කොට්ටාශයක් මරා දැමීම සිදු කර තිබෙනවා. එම අකුසල කර්මය මෙහි පිටපදීම ඔවුන්ට පටිසන් දීම රටේ වාසනාවක්. ඉදිරියේදී ඇතිවන්නට ගිය මහා විනාශයක් මේ ත්‍රස්තයන්ගේ ප්‍රධාන මොලකරුවන් හසුකර ගැනීම හරහා වැළකී යනු ඇති. කෙසේ වෙතත් පසුගිය පාස්තුකේ ඉරදින ප්‍රහාරයේ සිදු වූ උදෑසනම ෆාතිමා සහිඩා රාජකීය ප්‍රදේශයේ විහාරස්ථානයකට සුදු ඇඳමින් සැරසී ගිය සිද්ධියක් සම්බන්ධයෙන් එම විහාරස්ථාවේ අනුනායක රජවත්තේ වප්ප හිමි මාධ්‍ය වෙත හෙළිදරව් කර තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂකාංශ පරීක්ෂණ සිදු කරන හේයින් එම තොරතුරු ඉදිරියේදී රටට අනාවරණය වනු ඇති. ෆාතිමා සහිඩාගේ ස්වාමියා වන මොහමඩ් ඉබ්‍රහීම් සාදික් අබ්දුල්ලා සහ ඔහුන්ගේ අනුගාමිකයන් පිරිසක් මාවනැල්ල ප්‍රදේශයේ කීපයකදී බුදු පිළිමවලට හානුස් කරමින් සිටියදී පසුගිය 26 වනදා මාවනැල්ල සීමාවේ දෙදුලවත්ත ප්‍රදේශයේදී ප්‍රදේශවාසී තරුණයන් දෙදෙනෙකු විසින් අල්ලා ඇති අතර එහිදී සිදු වූ පොරබැදීමකින් එක් පුද්ගලෙක් පැන දිවගොස් තිබෙනවා. ඔහු මෙම සාදික් අබ්දුල්ලායි. එම බුදු පිළිම කැඩීම සිදු වූදා එක් මුස්ලිම් තරුණයෙකු අත්අඩංගුවට පත් වූ අතර ඔහු හරහා සියලු විස්තර ආරක්ෂක අංශ සොයාගෙන මේ වන විට සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. නමුත් ප්‍රධාන සැකකරු වූ ෆාතිමාගේ ස්වාමියා වූ මොහමඩ් ඉබ්‍රහීම් සාදික් අබ්දුල්ලා සහ ඔහුගේ සොහොයුරා පොලිසියට මාස 4කට වඩා වැඩි කාලයක් කට්ටි පනිමින් සිට ගම්පොළ සපත්තු කඩයකදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සියලු ප්‍රශ්න ඉතා එක්මනින් අවසන් කර නැවත මේ රටේ සාමය ඇති කළ යුතුයි. 30 වසරක යුද්ධයක් අවසන් කළ අපේ මාතෘභූමියට මෙය කළ හැකි. ත්‍රස්තවාදයේ පරාජය සාමය රට තුළ ඇතිවේවා යන සියලු දෙනාගේ පැතුමයි. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.